ඔබට අවුරුදු 20 30 40 50 60ක් විය හැකි. ඔබ මොන වයසක හිටියත් යම් සිද්ධියක් විසින් ඔබේ ජීවිතයේ එකම තැනක එකම වේදනාවක නවත්තගෙන ඉන්නවා කියලා ඔබට දැනෙනවා ඇති. දැන් වටපිටාව ඔබ හැරලා බැලුවොත් එහෙම කිසිදු ප්‍රශ්නයක් නැතුව ඇති. නමුත් මේ මතකය එහෙම නැත්නම් අතීතයක් විසින් ඔබට ගෙන දෙන වදහිංසා අසීමිත වෙන්න පුළුවන්. ඒ කියන්නේ පරණ දේවල් වලින් පසුතැවෙලා. ඇත්තටම මේකට විසඳුමක් තියෙනවා. ආයුබෝවන්. මුලින්ම මම ඔබව ගෙනියන්න මගේ ජීවිතයේ සිදුවෙච්ච සිදුවීමකට. ඒක ඇහුවට පස්සේ ඔබට වැටහි මේ පසුතැවීම කියන එක කොච්චර දුර දිග යනවද කියන එක. මට අවුරුදු 14 විතර කාලයේදී මම මේ ජීවත් වෙච්ච පරිසරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා වෙනත් ප්‍රදේශයක ජීවත් වෙන්න යන්න සිදු වෙනවා මට. එතකොට මේ ජීවත් වෙච්ච ස්වභාවික පරිසරය, එහිටපු ඉස්කෝලේ, ඒ වගේම මට ගොඩක් වටිනා කියන දේවල්, ඒ කාලේ හැටියට මම වටිනා ලෙස සලකන ගොඩක් දේවල් ඒ පරිසරය තුළ තිබ්බා. අන්න ඒ නිමිතිල සම්පූර්ණයෙන්ම මට වෙන පරිසරයක ජීවත් වෙන්න යන්න සිද්ධ වුණා. ඊට පස්සේ මට සිද්ධ වෙච්ච දෙයක් තමයි මගේ ඒ කාලේ තිබ්බ ඒ හැකියාවන් ගොඩක් දේවල් ඒවා නැති වෙලා ගියා. මට ගොඩක් ඇත්ලටික් හැකියාවක් තිබ්බා, ඒ වගේ තව තව විශේෂ දේවල් තිබ්බා. ඒ කාලේ හැටියට සුවිශේෂී ලෙස හඳුනාගත්ත දේවල් ඒවා සම්පූර්ණයෙන්ම අයින් වුණා. ඒ කියන්නේ පහ වෙලා ගියා මම මේ පරිසරෙන් අයින් වුණාට පස්සේ. අන්න ඒකත් සමගම මට දැනෙන්න ගත්ත ලොකු වෛරයක් සම්පූර්ණයෙන්ම මේ සමාජය කෙරෙහි. කියන්නේ මට ඒ තිබිච්ච දේ නැති වුණා කියන එක මම හරියට දැනගෙන හිටියේ නැහැ මොකද්ද කියන එක. නමුත් වෙන වෙන දේවල් වලින් මම ඒක සපුර ගන්න උත්සාහ කරා. ගොඩක් ඇබ්බැහිවීම් තිබ්බා ඒ කාලේදී. ඒ වගේම අනවශ්‍ය දේවල් වලට හිත යොමු වෙන විදිය අදහස් තිබ්බා. ඔන්න ඔය වගේ දේවල් තිබ්බා. අන්තිමට අවුරුදු 20 ගණන් වල අවසාන කාලය වෙනකම්ම මම මාව අවදි කර ගන්නකම් අන්න ඒ විදිය ස්වභාවයක් හිතේ ඇතුලේ යටපත් වෙලා තිබ්බා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස මට මම වෛර කරන ස්වභාවයක්, ඒ වගේම සමාජයට මම වෛර කරන ස්වභාවයක්, අන්න ඒ වගේ දුරදිග ගිය ස්වභාවයකට පත් වෙලා තිබ්බ අවසානයේදී. හොඳයි. අපි ඇත්තටම මේක පරීක්ෂා කරලා බැලුවොත් එම අතීතය කියන්නේ දැන් ඔබ බලන්න ඔබගේ අතීතය කියන එක. ඔබේ අතීතය කියන එක ඔබට දැනෙන්නේ යම්කිසි ආකාරයක පින්තූරයක් විදිහට නේද? එමත්නම් රෙකෝඩ් එකක් විදිහට තමයි ඔබට දැන් මනසට එන්නේ. මනසට එන රෙකෝඩ් එකක් විතරයි. දැන් මම ඔබට කිව්වොත් එහෙම ඔබ ගිය සතියේ හිටියා කියලා ඔප්පු කරලා පෙන්නන්න කියන එක. ඔප්පු කරන්න තියෙන එකම සාක්ෂිය, ඒ කියන්නේ ඔබට ඒ අවස්ථාව ඔබටම ඔප්පු කරන්න තියෙන එකම සාක්ෂිය තමයි ඒ ඔබට දැනෙන ඒ රෙකෝඩ් එක. පින්තූරයක් විදිහට, එමත් වීඩියෝ එකක් විදිහට ඔබට හිතට එන ඒ රෙකෝඩ් එක විතරයි තියෙන්නේ. එතනින් එහාට කොච්චර සාක්ෂි තිබ්බත් ඔබට ඒ ඔප්පු කරගන්න බැරි වෙනවා. ඒ වගේම ඊයේ ගත්තොත් එහෙමයි. ඊයේ ඔබ හිටියා කියලා කොහොමද ඔප්පු කරන්නේ ওই රෙකෝඩ් එක නැත්තම්? ඒ රෙකෝඩ් එක ඔබට අමතක වෙලා ගියොත් එහෙම අපි ඔක්කොම එක්කහුව වෙලා කිව්වොත් එහෙම ඔබ ඊයේ ජීවත් වුණා කියලා ඒත් ඔබ පිළිගන්නේ නැති වෙනවා. හොඳයි. පසුතැවීමේ තියෙන ඇත්ත කතාව මෙන්න මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඔබ බැලුවොත් එහෙම දැන් ඔබට මතක් වෙනවා මීට අවුරුද්දකට කලින් ඔබෙන් වෙච්ච අතපසුවීමක්. එහෙම නැත්නම් මිස්ටේක් එකක්. ඔබට හිතෙනවා මේ අවස්ථාවේදී, මේ අවස්ථාවට අනුව මම වෙනස් විදිහකට හිතුවනම් හරි මම දැන් හිතන විදිහට මේ අවස්ථාවේ හිටුවා නම් මට ඒ වැරද්ද සිද්ධ වෙන්නේ නැහැ, ඒ අහිමි වීම සිද්ධ වෙන්නේ නැහැ කියලා ඒ වැරද්ද ගැන ඔබට මතක් වෙනවා. නමුත් ඇත්තම කතාව තමයි ඒ අවස්ථාවේ හිටපු ඔබ ඒ අවස්ථාවට සුදුසුම දේ තමයි ඒ වෙලාවේ කරලා තියෙන්නේ. දැන් කෙනා දකිනවා ඒක වැරද්දක් කියලා. ඒ අවුරුද්දකට කලින් හිටපු කෙනා තමයි ඒ තීරණය ගත්තේ. දැන් ඉන්න කෙනා නොවෙනවා. එදා හිටපු කෙනා ඒ වැරදි තීරණේ අරගෙන එයාව කැප කරලා තියෙනවා. අද ඔබ හරි තීරණේ ගන්න ඔබට ඒ ඥාණය පහ කරලා දෙන්න. ඒ එදා හිටපු කෙනාගේ වැරදි තීරණ නිසා තමයි ඔබට අද ඥාණය පහළ වෙලා තියෙන්නේ. ඒ වගේ අවස්ථාවකට ආයේ මුණ දුන්නොත් එම හරි තීරණේ ගන්න. එදා හිටපු කෙනා අද කෙනා වෙනුවෙන් කැප වෙලා තියෙනවා ඔබව මේ අවස්ථාවට අරගෙන එන්න. එදා හිටියත් ඔබම තමයි, ඒ වගේම දැන් ඉන්නෙත් ඔබම තමයි. එතන ක්ලික් වුණා නම් ඔබට ඔබේ සංසාරයේ පිළිපදව ලොකු වැටහීමක් ඔබට මේ අවස්ථාවේදී එනවා. මොකද එහෙම තමයි මේ විඥානයේ පරිණාමය සිද්ධ වෙන්නේ. එතකොට කලයුත්තේ කුමක්ද? ඒ අවබෝධයෙන් යුතුව ඔබට සිද්ධ වෙනවා ඒ එදා හිටපු කෙනාට සමාව දීලා ඔහුට හෝ ඇයට ස්තුතිවන්ත වෙන්න. ඒ ඔහුගේ හෝ ඇයගේ කැපවීම නිසා තමයි ඔබට ඥාණය පහළ වෙලා තියෙන මේ අවස්ථාවේදී
ඔබ පසුතැවෙනවා කියලා හරි දැනගන්න. අන්න එතකොට ඒ සම්පූර්ණ අතීතයම ඔබෙන් ගැලවිලා යනවා. ඒ දරා සිටපු අතීතය සම්පූර්ණයෙන්ම ඔබෙන් ගැලවිලා යනවා අන්න ඒ අවස්ථාවේදී. ඒ කියන්නේ අතීතය නිදහස් වෙනවා ඔබෙන්. ඔබ අල්ලගෙන ඉන්න අතීතය ඔබෙන් නිදහස් වෙලා යනවා. ඒ වගේම අපිට පුළුවන් වුණා නම් මේ ක්‍රියාදාමයේ තව ටිකක් ගැඹුරට ගිහිල්ලා මේක හොයාගන්න. හැමදාම නරඹන අයට නම් මේක වැටහෙනවා. අපි වැඩිහිටියන්ට පුදනවා. අපේ මළගිය ඥාතීන්ට අපි පිදුම් කරනවා. අපේ සංසාරික ගුරුවරුන්ට, බුද්ධ ප්‍රමුඛ ගුරු පරම්පරාවට අපි වැඳුම් පිදුම් කරනවා. අන්න ඒ ගතිය ඇවිල්ලා තියෙන්නේ ඔන්න ඔය දැනෙන අතීතයත් එක්ක තමයි. ඒ කියන්නේ පෙර කෙනා හැම අවස්ථාවකදීම ඊළඟට ඉන්න කෙනාට වෙනුවෙන් ඊළඟට ඉන්න කෙනා වෙනුවෙන් කැප වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපිට සංස්කෘතියක් කියලා එකක් ඇති වෙලා තියෙන්නේ. ඒ කෘතගුණ සැලකීමෙන් අපි එයාලව නිදහස් කරනවා. ස්තුතියි අපි වෙනුවෙන් කරපු දේවල් වලට කියලා අපි ඕන්න ඒ නිදහස් කරනවා. අන්න ඒ විදිහටම ඔබට හැකියාවක් තියෙනවා ඔබගේ අතීතයත් සම්පූර්ණයෙන්ම ඔබෙන් නිදහස් කරලා දාන්න. අන්න එතනදී ඔබ අලුත් කෙනෙක් විදිහට නැවත පිබිදෙන්න ගන්නවා. අන්න ඒ විදිහට ඔබගේ පෙර ස්වභාවයට ඔබ මුලින්ම සමාව දෙන්න. මොන විදිය ස්වරූපයක් වුණත් ඔබ සමාව දීලා ඊට පස්සේ කෘතගුණ දක්වන්න. අන්න ඒ අවස්ථාවේදී ඔබ ඔබගේ අතීතය සම්පූර්ණයෙන්ම ඔබෙන් නිදහස් කළා දාව නැවත වතාවක් ඔබට කවදාවත් මේ වේදනාවත් තුළින් ඔබට වද විඳින්න අවස්ථාවක් ආයේ සැලසෙන්නේ නැති වෙනවා. හොඳයි, අපි ඊළඟ දවසේ නැවත හමු වෙමු. ආයුබෝවන්.